අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් සිව්වසරක සිරඳරෝම් විඳින රංජන රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමිවන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලෙකම්වරයාට දන්වා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිච්ච නිෂා රජරත්න මෙන්න විය පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වීම හේතුවෙන් සහ එකී වරදට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වීම හේතුවෙන් රංජන් රාමනායක යන අය නුසුදුසු කමකට භාජනය වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැරීමට හෝ ඡන්දය දීමට සුදුස්සෙක් නොවන්නේ යන උපදෙස් ගරු නීතිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදු කළා. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අදහස් පළ වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු අසුන කිසිම අවස්ථාවක හිස් නොවන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. එතුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. මාස 6කට පසුවත් මැතිවරණ කොමිසම කියන ආකාරයට එතුමාගේ අසුන හිස් වෙනවා කියුවත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නඩුවේ ඇපැල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්යයක්. ඒකට කිසිම අධිකරණයකට බැදීයත් වෙන්න බෑ. යම් කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි කරනවා කියන එක ඔබතුමාට අයිති දෙයක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බැදීයත් වෙන්න බෑ. ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා එපා කිව්වා ඔබතුමාට. නමුත් ඔබතුමායි ගණන් ගත්තේ නෑ. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ මේවා කතා කරන්නේ. දැන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී මේ පාර්ලිමේන්තුවට ගෙන එක පිළිකුලි මන්ද ඔබතුමා කරපු දේ නීති විරෝධී අරකද මේකද කියලා ලොක් කෑ ගහලා ඔබතුමා වේදා ඔබතුමා හැන්සඩ් එක කර බලන්න ඔබතුමාට කතා කරපු ආකාරය ඒ වගේ දේශපාලන පරිගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචනා කරදීකරණේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ කියලා හැබැයි රන්දේ රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ ඒ කතාවක් තියෙනවානේ හැම ගාටම කොට කොට ගියාට කොට්ටෝරුවා කේල් ගාට කොටපු වර්දාට ඔටපැඩල ඒ වගේ උසාවියට අපාස කරපු නිසා තමා එතුමාට දඬුවම් ලැබිලා තින්නේ විධායකයාසා ව්‍යවස්ථාදායක කොහොමද දේශපාලන පැලිගැනීමක් ආවයි කියලා කැබිනට් එකෙන් ඒකට අවසරයක් අරගෙන උසාවියට කියන්නේ මේ නඩු ටික අයින් කරපන් කියලා බලලා මල්ලෙන් එළියට පයින්න සීන් එකක් තියෙන්නේ මේ නඩු 200ක් මේක බලපෑමක් නැත්නම් මොකද්ද චෙක්ස් ඇන් බැලන්සස් තියෙන්න ඕනේ දූෂණ විරෝධී කමිටුව විසින් රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීමක් පිළිබඳව තමයි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවේ ඒකට යන්න ලෑස්ති වෙන්න මගේ අප්පලා ටික ඒකට හොඳට ලෑස්ති වෙලා ඉන්න දක්කන මැදගෙන දූෂණ මර්ධන කමිටිය ගැන කිසිම නීති විරෝධීත්වයක් නැහැ මේ කමිටුව කිසිම අවස්ථාවක අපරාධ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කළා නැහැ. ඒ පිළිබඳ විමර්ශනය කළ තියෙන පොලිසිය, ඒ පිළිබඳ නඩු පවර්ලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව. ඒ නිසා ඒට කිසිම දේශපාලන මැදිහත්වීමක් නැහැ. මම ඔය කමිටිය ඉදිරියට ගියා. මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට SB දිසානායක මන්ත්‍රීවරයා සිරගත වුණා. ඒ වෙලාවේදී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණේ නැහැ. ඒ වෙලාවේ මන්ත්‍රී ධුරය අහෝසි වෙන්නේ SB දිසානායක අමාත්‍යවරයා සිරගත වීම හේතු කොටගෙන නෙවෙයි. එතුමා අකණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවූවායයි කියන පදනම් මත තමයි මන්ත්‍රී ධූරේ පුරප්පාඩු වී තිබෙන බව දැනුම් දුන්නේ. ඒ නිසා ඔහුට පාර්ලිමේන්තුවට සහභාගී වීමට අවස්ථාවක් තිබෙනවා නම් ඒ ඔබතුමාතේ තිබෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා වසර දෙකකට වඩා සිරදඬුවමක් ලැබුණම ඔහුට අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවාසි ඡන්ද බලයවත් නැහැ. මේකෙන් බේරෙන්න තිබ්බා එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් උනාලා. මේක ඇපීල් කරන්න තැනක් නැහැ. නිසා එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා කියන අට ඡන්ද බලෙත් නැහැ. හැබැයි රංජන් රාමනායක මහත්තයා කවුද සමාජ විරෝධී වැඩ කරලා තියෙනවද? මිනි මරලා තියෙනවද? හොරගම් කරලා තියෙනවද? කුඩු ගෙනල්ලා තියෙනවද? එතුමා කතා කරේ හොරරුන්ට කුඩුකාරයින්ට මිනි මරුවන්ට විරුද්ධව. මේක ආදේට අවශ්‍යයි. පුරාදාසයන් තියරයි පුරාදාසයන් දෙකම උතුම් වැඩ කරන්නේ. අපේ නලින් බණ්ඩාර මැතිතුමාගේ කසිප්පුණන් රංජන් රාමනායක මහත්තයා පෙරලලා නැතු ඇති. මම පෑදිලිවම කිව්වේ සමාජ දූෂකයෙක් කියන එක කිව්වේ බැක්සයිඩ් කිව්වා ෆ්‍රන්ට්සයිඩ් කිව්වා ඒ අඬපට තුලින් ආපු ඒවා අපි දැක්ක රංජන් රාමනායක කියන්නේ සමාජ දූෂකයෙක් රංජන් රාමනායක මැතිතුමාගේ වචන දෙක තුනක් අල්ලගෙන මේ අද පාර්ලිමේන්තුවේ ඉන්න පාරිශුද්ධ සුද්ධවන්තය කතා කරනවා මේ රටේ අද රංජන් රාමනායකට විරුද්ධව වැඩේම ලඟදී කුඩුකාරයෝ මේ රටේ කුඩු විකුණන මිනිස්සු කුඩු ජාවාන් ගෙනමුණු පාස්කබම මිනිස්සු ඒක මෙතන දාලා යම් කිසි පහළ අධිකරණයක තියෙන අධිකරණ බලය අභියාචරණය ඉදිරිපත් කළ පමණින්ම සම්පූර්ණයෙන්ම අත්විට වෙනවා
වෙන අධිකරණයකින් ඒ අධිකරණ බලය ලබා ගන්න. ඒ අනුව ඒ දඬු තීන්දුව එතනින් තාවකාලිකව අත්හිටවනවා. ඊළඟ අධිකරණ ඒක දිහා බලන්නට ඕන. මෙහෙදී එවැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේක අවසාන ඒපෙක්ස් කෝට් එක. රංජන්ගේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම වේර ගන්න නෙමෙයි තමන උත්සාහ කරන්න ඕන. රංජන් ඊළඟ පාර්ලිමේන්තුවට අඩු ගන්න තරඟයට ගේන්න try කරන්න දෙන එකම ක්‍රමය තමයි ජනාධි සමාව ගන්න එක. රංජන් බේර ගන්න ඉදිරිපත් උනේ නැහැ. තමුන්නාංශලගේ මාණ්ඩුව කාලේ නඩුව දානකොට. දැන් එතුමා පාවිච්චි කරනවා තමුන්නාංශ දේශපාලන වාසිය සඳහා. මඩේ හොද හොද රංජන් 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 වීරය කියලා කිව්වට වෙන්නේ මොකක්ද? ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලන්නවත් අවස්ථාව නොදෙන එකයි මේ කරන්නේ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ සභාවට කැඳෙව්වේ විධිමත් අධ්‍යයනයකින් පසු. රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා සොයලා බලලා කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ඒ අතරතුරේ ඔබ ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඕනෑම කණ්ඩායමකට ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරි සති දෙක ඇතුළත ඒක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගන්න විධිමත් උපදෙස් ලබාගෙන මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න සති 3කට කාලයක් ලබා දෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.